යක්කුන්ට පෙරේතයන්ට දෙයන්ට භූතයන්ට හොර වෙදුන්ට දේවාලකාරයන්ට විශේෂයෙන් සයි බවාට පන්න පන්න අභියෝග කරපු කෞදමී ආචාර්ය එබ්‍රයිම්ටී කෝව් දැනගන්න ඔහොම යමු බෙල්ලකත් උබාගෙන විස්තරේ. ඉද අට අනු වටේ අපේ දහවිනිදා ඉන්දයාාවේ මළබාරවල සිරයානු පල්්ලික ප්‍රදාාන පූජක කෝර්ගේ පුතා හැටියට අපේ කතානායකයා උත්පත් එෙලබවා තුමාන් තිරවල්යි කිස්්‍යයානය මූලික පාසලේ අධ්‍යාපනය හදරලා කල්කටාාවේ බංග බාසි විශවිද්‍යාට තුළල තුුණ විද්‍යාවත් සත්්‍යව විද්‍යාවත් පිළිබඳු උපදයා ගත්තා. පස කොට්ටාගමී විද්‍යාලය, විද්‍යාව පිළිම සහකාර කති කාචාර කැට වැඩ කරන ගමන් කදුකරයේ තුනවර්ග පැලෑට එකතුකරමින් පර්ේෂශණවල යෙදෙනකොට ජාපනයේ මහාවිද්‍යාලයේ විදාල්පති කෑෂ් පියතුමා තුන විද්‍යාඥය කැටියට එහිදී මුණ ගැසනා පසු පූජ්ච කෑස්් පියතුමා ආචාර්ය එබැම්ටි කෝ්ට රධන කර ජාපනයේ විද්‍යාලට පැමිණ උගන් අන ලෙස ලංකාවට පැමණ කරමින් සිටියද කැශ් පියතුමා විශසාාම ගැනීම පස්සේ ගාලය රිික්මන් විද්‍යාටත් පස්සේගල්කිස්සේ සන්තතෝමස් විද්‍යාටත් ඇතුළු වෙලා සේවය කරමින් සිටියා පසුව ත්‍රෂටන් විද්‍යාටත් ඇතුළ වෙලා විද්‍යාධපර්මයන්තුවේ පදානය හැටිට සේවය කරලා එදස් නමසේ පනශනමයේ විශ්‍රාම ගත්තා තරුණ කාලයත් විශ්‍රාම ගන්නාතුරු සමාජය පෞතන මත්‍යා විශ්වාස ඇදලි මසිියල්ලම ගවිසින ගියද හිටිය ශ්‍රාම ගැනීම පස්සේ මීට එරයිෝ ලොකු සටනක් දියත් කරන්න ගත්තා. ආචාරය ඒබන්ට කෝර් මහතගේ එකම පුත් ආචාරය එියස් කෝර් මහතත් ඕගේ පුතුතුන්දන හැදවේ වැඩිේ කිසිම ආගමික විශවාසයකින් තොරවයි කිසිම මිත්‍යා විශ්වාසයකින් තොරවයි තම ආදරනය බිරිඳ මියකයම් පසුව මල්ලඩම් කිසි දෙයක් අවශ්‍යනෑ කිසිම ආගමික උස්වවැට් අවශ්‍යනෑ මොඩිය පෛදේදයාට බාර දෙනව යැනුවෙන් දැන්ම් පල කරා. එතුමා ලෝකි පුරායින්න හොර වෙදදුන්ට කපුුවන්ට දේවාලකාරයන්ට සාත්තරකාරයන්ට මේ නානා විද හොරුන්ට විරුද්ධව අභියෝග මාලාවක් නිකුත් කරා. එන්දා සසේ හැටතුනේ ඉදිරිපත් කරපු මේ අභියෝග මාලාව ලෝකයේ පුරා ව්‍යප්ත කරා. තෑගි මුදල හැටියට රුපැල් ලක්ෂයකුත් ගට ඉදිරිපත් වන කොට මුලින්ම උපැල් දාහක ඇප කරයකු තැබිය යුතු යන්න කොන්දීසි ඇටියට මූලිකව සිද්ධ වුණා පළවෙනි අභියෝගය සීල් තබයි ඇති කවරයක් තුළ තිබෙන මුදල් නෝට්ටුවක අංකය කීම එක මුදල් නෝට්ටුවක් මවා පෙන්වීම අංකතුන නොපිලිස්ස ගන ගොඩක්කුට හිටගෙන සිටීම අංකහතර මායිලන දෙයක් මවලා පෙන්වීම. පස්සනය අභියෝගය. බෞතික වස්තුවක් මානසික බලයෙන් චලනය කිරීම හෝ මැදිින් නැමීම. ඇවැනි අභියෝගය. පරචිත්ත විජාණන්න බලයෙන් අනෙකගේ සිතුවිලි දැන ගැනීම.හත්තනය අභියෝගය. ජාඥා අධ්‍යාත්මික බලයන් උරුදු ජලය දේවාසිරවාද සුද්දෝ අලුවාදී ක්‍රමයකින් සැත්කම්ගින් කපාාව කල මිනිසිකුගේ අතක්කෝ පයක් අඟලකින් දික් කර පෙන්වීම අටවෙන අභියෝගය යෝග බලයෙන් ආසේ පාවීම නමවැෙන අභියෝගිය යෝග බලයෙන් හර්දිස් පන්දිය මිනිුත්තු පහකට නැවත්වීම දවැනි අභියෝගය දිය මත ඇවිදීම එකලොස්සනි අභියෝගය එකමර දෙපොලක පෙනීසිටීම දොළොස්සන අභියෝගය යෝගවලයෙන් හුස්ම විනාධි පහකට නතර කර සිටීම දා තුන්වෙනි අභියෝගය භාවනාව මගින් බුද්ධ දියුණු කර ගැනීම හෝ මානසික ශක්තින් ලබා ගැනීම දා හතරවැනි අභියෝගය භූතාවේශයක් මගින් හෝ පුනර්භාවයෙන් හෝ නොදන්නා බසක් කතා කිරීමේ හැකියාව ලබා ගැනීම පලුස්වෙනි අභියෝගය චායරූපයකට නැගීම පිණිස භූතයකු හෝ අවතාරයක් ඉදිරිපත් කිරීම දාසයවෙනි අභියෝගය චායාරූපයකින් අතුරු දහංගීම දා හත්වෙන අභියෝගය යතුරුලා ඇති කාමරයක යතුරු හිලෙන් පිටවීම දා අටවෙනි අභියෝගය ද්‍රවවයක බර වැඩි කිරීම දා නවනි අභියෝගය සැඟවූ දෙයක් සොයාදීම විසිවෙනි අභියෝගය, ජලය පැට්‍රල් හෝ වයින් බවට පත්කර පෙන්වීම. විසි එක්විනි අභියෝගය. වයින් රුදරේ බවට පත් කිරීම. විසි දෙවැනි අභියෝගය දස දෙනකුගේ නිවැරදි උපන් ස්ථානය හා වෙලාව දුන් කල් හි. නැතොහොත් හස්තරයකා සටහන් දුන් කල් හිී. ඔගේ ස්ත්‍රීපුරස බව සහ මියගිය බව කීම සේයට පහක වැරදියමක් නොතකුණු ලැබේ මේ අභියෝගය සඳහා ඉදිරිපත් වන්නන් මුලින්ම උපැල්දහක ඇප මුදලා තැන්පත් කරන්න ඕන්න සහ තවක් පිළිගන්න සහ කළ හැකි කොන්දේසි කියපයගුත්තිය නවා ආචර එබ්‍රම්ටි කෝු මහතා මිය ගියත් ඒ අභියෝග සහත් හෑගි මුදල තවමත් තියෙනවා. කිසිම කෙනෙක් තවමත් ඒට අභියෝග කරනෑ කීවදනෙක් අභියෝගර ඔන්ගේ ඇපමුදල්ද නැතිව ගොස් ඉවරයි. අචාරයඒට කෝර්ු මහතාව හොර වෙදදුන්ට දේවාලකාරයන්ට සාතරකාරයන්ට කපුුවන්ට අනාවැකි කාරයන්ටපු අභියෝග සහ කරපු පර්ේෂණ ගන්ද්‍රයක් හැටියට ඉදිර්පත් කලා තියෙනවා දෙවියෝ සහ භූතියෝ නමින් තියෙන මේ ගන්ත්‍රයක්ඒවගේ මා කළ ගවිසර නමින් තවත් ගංශයකුත්වෙෙනදපුලේ තියෙනවා මිත්‍යාපස්සේ හොර වෙද්දු පස්සේ දුවන ඇතම් කොටස් සඳහා මේ පොතා ඉතාමත්ම යෝගයයි පොත් කඩවල තියෙනවා අරගෙන බලන්න ලගතියාගන්න සවිශේසි කාරණාමයක රහස් හොරවැඩ සියල්ලම අන්තර්ගතයි clarity Obat mitjarvi midennne.